පංචතන්ත්‍රයේ එන මී කුමරිය නම් වූ ලස්සන කතාව අහලා බලමු. එකමත් එක කාලෙක ගංගා නම් නදිය සමීපේ තාපසාරාමයක් තිබුණා. එක් දිනක් මෙම තාපසාරාමේ ප්‍රධාන තාපසතුමා උදෑසන මූණ සේදීමට සූදානම් වී සිටියා. එවිට උකුස්සක විසින් රැගෙන යමින් සිටි කුඩා මී පැටවකු උගෙන් ගිලිහි තාපසතුමාගේ අතට අහම්බෙන් මෙන් වැටුණා. නියත මරණයෙන් බේරුණු කුඩා අසරණ මී පැටවාදුටු තාපසතුමාට ඇය ගැන මහත් අනුකම්පාවක් ඇති වුණා. තාපසතුමා ඔහු සතු ඉන්ද්‍රජාල ශක්තියෙන් මෙම කුඩා මී පැටවාව මනුෂ්‍ය දියණියක බවට පත් කළා. අනතුරුව දරුවන් නොමැති ඔහුගේ බිරිඳට දියණිය බාර කර පැවසුවා මෙම දියණිය තමන්ගේම දියණිය ලෙස බලාගන්නා ලෙස. මෙලෙස කුඩා දියණිය ක්‍රමයෙන් සුන්දර යුවතියක් බවට පත් වුණා. තමා හදා වඩාගත් දියණිය විවාහ වන වයසට පැමිණ ඇති බව දැනගත් තාපසතුමාගේ බිරිඳ ඇයට සුදුසු විවාහයක් කර දෙනමින් තම සැමියාට පවසා සිටියා. තාපසතුමා තීරණය කළා තම දියණිය ඇයව හොඳින් බලාගත හැකි ඉතාමත් බලවත් කෙනෙකු සොයා විවාහ කර දීමට. තාපසතුමා තම දියණිය දිවා කාලයේ ඇති කරන්නා හෙවත් දිවාකර වෙත යෝජනා කිරීමට තීරණය කළා. දිවාකරද තාපසතුමාගේ පණිවිඩය ලැබුණු සැනින් තාපසාරාමය වෙත පැමිණියා. ආචාර්යතුමනි, ඔබගේ නිවසට මාහට ආරාධනා කිරීමට හේතුව කුමක්ද? දිවාකර තාපසතුමාගෙන් ඇසුවා. එවිට තාපසතුමා පැවසුවා, මාගේ සුන්දර දියණිය ඔබට විවාහ යෝජනා කිරීමට මම බලාපොරොත්තු වෙනවා. තාපසතුමා තම දියණිය දෙස බලා, මෙම කඩවසම් බලසම්පන්න තරුණයා සමග ඔබ විවාහ වීමට කැමැතිදැයි අසා සිටියා. දියණිය පියාණන්ට මෙසේ පිළිතුරු දුන්නා. ඔහු නම් අන් කවරකවන් නොව ගිනි ජාලාවක්. ඔහුගෙන් නික්මෙන උණුසුම දරා ගන්න නොහැකි. මම ඔහු සමග විවාහ වීමට අකමැති. කරුණාකර මට වෙනත් කෙනෙකු සොයා දෙන්න. එවිට තාපසතුමා දිවාකර වෙත හැරි අසා සිටියා, ඔහුටත් වඩා ප්‍රබල කෙනෙක් ගැන ඔහු දන්නවාද කියලා. දිවාකර පැවසුවා, වලාකුල මටත් වඩා ප්‍රබලයි ආචාර්යතුමනි. ඇතැම් අවස්ථාවල මට ඔහු හරහා ගමන් කිරීමට අපහසු වෙනවා. එවිට මමද අසරණ වෙනවා. තාපසතුමා වලාකුලට තම නිවසට ආරාධනා කළා. ඔහු පැවසුවා, වලාකුල, මම අදහස් කරනවා මාගේ දායබර දියණියව ඔබට විවාහ යෝජනා කිරීමට. එසේ පවසා ඔහු දියණිය වෙත හැරි ඇසුවා, දියණියනි, මේ නම් මූකලේ වලාකුලයි. ඔහු වර්ෂාව රැගෙන විත් මුළු ලෝතලයම සශ්‍රීක කරනවා. ඔබ කැමතිද ඔහු සමග විවාහ වෙන්න?
දියණිය පිළිතුරු දෙමින් පැවසුවා නැහැ පියාණෙනි ඔහු දුර්වල දීන කෙනෙක් ඒ වගේ පුද්ගලයෙකු මම විවාහ කරගන්නේ කොහොමද එවිට තාපසතුමා වලාකුල වෙත හැරී ඇසුවා වලාකුල ඔබට කියන්න පුළුවන්ද ඔබටත් වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් කවුද කියලා වලාකුල පැවසුවා මම හිතන්නේ සුළඟ මට වඩා ප්‍රබලයි ඔහුගේ පැමිණීම යනු මාගේද විනාශයයි තාපසතුමා මීළඟට ආරාධනා කළේ සුළඟට ඔහු තම දියණිය ඔහුටද යෝජනා කළා එසේකොට දියණියගෙන් ඇසුවා ඔබ සුළඟ විවාහ කර ගැනීමට කැමතිද කියලා දියණිය පියාණන්ට පැවසුවා පියාණනි සුළඟ අවිනිශ්චිත විනාශකාරී කෙනෙක් මට ඔහුව නම් විවාහ කරගන්න බෑ තාපසතුමා සුළඟ වෙත හැරී ඇහුවා ඔහු වෙනත් ඔහුටත් වඩා ශක්තිමත් කෙනෙක් දන්නවද කියලා හොඳයි කන්ද මටත් වඩා ශක්තිමත් කොපමණ වේගයෙන් මම ඔහුට පහර දුන්නත් ඔහු කොහෙත්ම සෙලවෙන්නේ නැහැ ඔහු ස්ථාවරයි මම හිතන්නේ කන්දට පුළුවන් ඔබේ දියණිය හොඳින් බලා ගන්න තාපසතුමා වහාම කන්ද ගෙන්වා ගත්තා. ඔහු කිව්වා කන්ද මම කැමති මාගේ දියණිය ඔබට විවාහ කර දෙන්න. අනතුරු තාපසතුමා දියණිය දෙසට හැරී ඇය කන්ද විවාහ කර ගැනීමට කැමතිදැයි ඇසුවා. එවිට දිවෙණිය පැවසුවේ නැහැ පියාණෙනි ඔහු හරි රළුයි මුරණ්ඩුයි මම කැමති නැ එවැනි පුද්ගලයෙකු විවාහ කර ගැනීමට. තාපසතුමා කන්දට කිව්වා එසේනම් ඔබටත් වඩා ශක්තිමත් වෙනත් කෙනෙකු කවුරුන්දයි කියලාද ඔබ හිතන්නේ කන්ද කිව්වා මූසික මටත් වඩා ශක්තිමත් කියලා ඕමා මතටම නැගී සිදුරු පවා සාදනවා තාපසතුමා වහාම මූසිකට ආරාධනා කළා තම නිවසට එසේ කොට තම දියණිය ඔහුට යෝජනා කළා අනතුරුව දියණිය වෙත හැරී එන් ඇසුවා ඇය මූසික විවාහ කර ගැනීමට කැමතිද කියලා. තමා මහත් පුදුමයට පත් කරමින් දියණිය පැවසුවේ පියාණනි මම මූසික විවාහ කර ගැනීමට කැමැතියි. ඌ දකින්න විට මට කිසියම් බැඳීමක් හා මට හිමි බවක් දැනෙනවා. කරුණාකර ඔබගේ මැජික් බලයෙන් මාද මූසිකයෙකු බවට පත් කරන්න. එවිට ඔහුගේ බින්ද විදියට මාගේ යුතුකම් ඉටු කරන්න මට ගොඩාක් පහසු වෙනවා යනුවෙන් පැවසුවා. තාපසතුමාත් ඔහුගේ බිරිඳත්
තම දියණියගේ වදන් ඇසීමෙන් මහත් කම්පණයට පත් වුණා. නමුත් ඔවුන් හැම විටම ප්‍රාර්ථනා කළේ තම දියණියගේ සතුට. මෙලෙස අවසානයේ තාපසතුමා තම දියණිය මූසිකයෙකු බවට පත්කොට ඇය මූසිකට විවාහ කර දුන්නා. මෙම ලස්සන පුංචි කතාවෙන් ඔබට ඉගෙන ගැනීමට ඇත්තේ තමන්ගේ එකම තුළින් ඇතිවන බැඳීම අන් කවරකටත් වඩා ශක්තිමත් බවයි. මෙවැනිම තවත් රසවත් ආදර්ශමත් පංචතන්ත්‍ර කතා පුවතක් සමගින් නැවත ඔබ හමුවීමට බලාපොරොත්තු වෙනවා. ඔබ මෙම කතා පුවත රසවත් ලෙස වින්දනය කළා නම් SK වීඩියෝ චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබ ස්තුතියි.